අලුත් ආකාරයේ ලිපක් නිර්මාණය කළ තියෙනවා. ඒ ගැන කියනවනම් මම මේ දවස්වල පහුගිය කාලය තුලම තිබිච්ච මේ ගෑස් සහ විදුලිය දෙකෙන් අපි අර්බුදයන් වලට ලක් වුණා. ඒ වෙලාවේදී මම කල්පනා කරා, මුලින්ම මම කරා මේ හැමතැනම අපි ඉන්ටර්නෙට් ගියත් ගිහී තැන දැක්ක අපි පොල්කටු අඟුරු ලිප්, දර කෑරි වලට කපලා දාන ලිප්. එහෙම දැක්කයින් පස්සේ මට හිතුණා මේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන භාවිතා කරන ඒ විදියටම දර දාලා දරවලින් මේක කරගන්නේ කොහොමද කියලා. අපිට දර බොහොම සුලබයි. පොල් කටු අඟුරු හදාගන්න ගියාම ලොකු අර්බුදයකට ලක් වෙනවා, හදාගන්න බැරි වෙලාවක් නැහැ, කාලය ප්‍රශ්නයක්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දර ඒ විදියටම කොහොමද හොඳට මේ දුම යන්නේ නැතුව ක්ෂණිකව දල්වා ගන්න, ඒ වගේම කරදරයක් නැතුව පත්තු කරගන්නේ කොහොමද කියලා කල්පනා කරා. ඒ අනුව තමයි මම අත්හදා බැලීම් කරා ලිප් 10ක් විතර වගේ එක එක විදියට. මේ හැබැයි තාක්ෂණය එකයි, සුළං ධාරාවක් ලිප ඇතුළට ගමන් කිරීමෙන් ලිප අර්ධ දහනයට ලක් නොවී පූර්ණ දහනයට ඔක්සිජන් සැපීමක් තමයි මං කරේ. ඒකට පාවිච්චි කරපු ක්‍රමවේදය අනුව සාර්ථකම ලිප විදියට මම මේ දැනට මේ භාවිතා කරන ලිප මම පාවිච්චි කරනවා. මොනාකාරෙන්ද දැන් අපි මේ මේ මොකට තියෙන බත් සකස් කරගන්න සාමාන්‍ය කොච්චර කාලයක් වේද ගත වෙන්නේ? සාමාන්‍යයෙන් අපි මේ මේ ලිපේ නම් බත විනාඩි 10ක් 12ක් අතර වගේ ප්‍රමාණයකදී හදාගන්න පුළුවන්. වතුර කේතලයේ සම්පූර්ණ වතුර කේතලයක් උණු කරගෙන විනාඩි 6ක් 7ක් වගේ තමයි කාලයක් යන්නේ. හැබැයි දර පාවිච්චි කරන්නේ දර කෑලි 3යි. දර කෑලි 3කින් තමයි ওই ප්‍රමාණය කරන්නේ. ඊට වඩා වේගයෙන් අවශ්‍ය වුණොත් අපිට දර එකතු කරගන්න පුළුවන්. හැබැයි මගේ අපි පාවිච්චි කරලා තියෙන අත්දැකීමත් එක්ක දර කෑලි 3 හොඳටම ප්‍රමාණවත් මේක එක වෙලක් උයා ගැනීම සඳහා. එතකොට මේ ආකාරයේ නිර්මාණයක් කරන්න කොච්චර මුදල් පිරිවැයක් ඕනේ ගත වෙනවද? සාමාන්‍යයෙන් මට මේ එක ලිපක් සම්පූර්ණ වැඩ ඉවර කරගන්න සියලුම විදුලි අපි කරනවා 12 වෝල්ට් කරනවා AC DC adapter එකෙන් 12 වෝල්ට් කරලා ගන්න ඒ කන්වර්ටර් එකයි ස්විච් සහ අනිත් සියලුම උපාංග වලට මේ මම මුලදී පටන් ගන්න දිනම් සාමාන්‍යයෙන් 1400ක් විතර වගේ ගියේ. දැන් මේ වෙනකොට 2200ක වගේ මූලික පිරිවැයක් යනවා. සාමාන්‍ය කෙනෙකුට මේක හදලා දෙන්න පුළුවන් සාමාන්‍ය කීකරුවෙක් මම සාමාන්‍යයෙන් මගේ හිතවත් අය යාළුවෝ ඒ වගේ අයට තමයි දැනට මම මේක කරන්නේ. උපරිම වියදම් මේකේ ගොඩක් වර්ක් ලෝඩ් එකක් තියෙනවා කරන්න මේ ඒ සියල්ලම එක බලලා ඉවරලා රුපියල් 5000ට අඩුවෙන් තමයි මම මෙතෙක් කලක් කරලා තියෙන්නේ. රුපියල් 3000ට 4000ට එහෙම ළඟපාතනම් එහෙම මගේ වියදම විතරක් අරගෙනත් මම කරලා තියෙනවා. එතකොට මේ මේ නිර්මාණයට අමතරව මේක වැඩි දියුණු කරලා මොන හරි දෙයක් කරන්න මොනවත් ඔබේ අදහසක් තියෙනවද ඉදිරියේ? මම දැන් සාමාන්‍යයෙන් ඔය නමේ සොයා ගැනීම මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඉඳලා තමයි මම විදුලිය ගියාම ගෙදරට මුළු ගෙදරටම ලයිට් ගන්නවා හැමදාම. ඒ සඳහා මම බයික් එක කාර් එක පාවිච්චි කරා. ඊට පස්සේ දැන් මේක ආයි මට දැනට කල්පනා වෙලා තියෙන අපි පහුගිය දවස් ටිකකම යාළුවන්ගේ ගෙවල් වල ඒ උත්සව මරණ ගෙවල් මල ගෙවල් වගේ තැන්වලට ගියාම දර පත්තු කළ තමයි කෑම යන්නේ. ඒක අපි මම ඒක අත්විඳ ලොකු මේ ගැටලුවක්. මම ඒ නිසා දැන් කල්පනා කරනවා ඉස්සරහට පොඩි අයිඩියා එකක් තියෙනවා මේ ඒ වගේ තැනකට දෙන්න මේක පරිමාණය විශාල කරලා මේ තාක්ෂණයම පාවිච්චි කරලා උත්සව අවස්ථාවලට ගෙනියන්න පුළුවන් විදිහේ ලිපක් හදාගන්න. දැනට ඒක අදහසේ ඉන්නේ. ඊළඟ බත සකස් කරද්දී අඩු කාලයක් ගත වෙන්න තවත් උපක්‍රමයක් භාවිතා කරනවා. ඔව් මම මේක ඇත්තටම මේ ජාතික වශයෙන් වැදගත් වෙන මේ කාරණයක්. මම මේක දැන් මගේ කාර්යාලයේ නිලධාරීන්ට ගොඩක් අයට කියලා දීලා ඒගොල්ලෝ මේක අත්විඳිනවා. මේ සාමාන්‍යයෙන් අපි බත රයිස් කුකර් එකේ බතක් උයන්න විනාඩි 30ක් ගන්නවා. එතකොට දවසට වාර දෙකක් රයිස් කුකර් එකේ බතේ ඉවුවොත් දවසට යුනිට් එකක් යනවා. එතකොට ඒ යුනිට් එක යන එක මාසයක් බැලුවොත් 30ක් යනවා. නමුත් අපි කරන්නේ හැමදාම මීට අවුරුදු ගානක ඉස්සෙල්ලා ඉඳලා මේ මෙලිපෙන් වතුර උණු කරගෙන ඉවරලා හාල් හොදලා ඉවරලා රයිස් කුකර් එකේ මේ භාජනයේට උණු වතුර දානවා අවශ්‍ය ප්‍රමාණයට. දැම්මෙන් පස්සේ
විනාඩි 12ක් 15ක් අතර මේ රයිස් කුකර් එකේ බත හැදෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ලස්සනට බත හැදෙනවා. ඒක අපි දිගටම අත්ින්ද දැන් ලයිට් බිල් අපිට සාමාන්‍ය මාසෙකට යුනිට් 15ක් හෝ 20ක් අතර ගණන් අඩු කර ගන්න පුළුවන් හැම මාසෙකම මේ ක්‍රමය පාවිච්චි කරගෙන පස්සේ. ඒක දැන් ගොඩක් අය අත්ින්දින මේක පාවිච්චි කරලා. ඔබ සේවකන ආයතනෙ කිව්වා? මම පිටවැද්දට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඛ්‍යාලේක නිලධාරී විදියට වැඩ කරනවා. වයස අවුරුදු 50යි. ඉතින් ඉතරහටත් මේ වගේ දේවල් සොයා ගන්න මම සාමාන්‍යයෙන් මම රාජකාරිය වලට අමතරව මේ වගේ තාක්ෂණික වැඩ පරිපත්ත වැඩ ඉලෙක්ට්‍රොනික වැඩ ඒ සියල්ලම අන්තර්ජාලය හරහා ඉගෙනගෙන ඒ සියල්ලම අත්දැක බැලීම් කරනවා. ඒකෙන් තමයි මට මේ වගේ නිර්මාණ කරගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ. මම මේ කිසිම දෙයක් වෙන දිහාවකින් බලන්නේ නැහැ අන්තර්ජාලය භාවිතා කරලා තමයි මේක කරේ. මේකත් ඒ ආකාරයෙන්ම තමයි. ඔව් දැනීම ගත්තේ ඒකෙන්. මූලික දැනීම අරගෙන එතනින් එහාට මම කල්පනා කරනවා. කල්පනා කළා තමයි එතනින් එහාට මේක දියුණු කරගන්න හදාගන්නේ. මූලික න්‍යාය එතනින් අරගෙන ක්‍රමවේදයේ ක්‍රියාවලිය මම හිතලා තමයි කරන්නේ. දැන් ඔබ තව නිර්මාණයක් කළා තියෙනවා අතරමඟදී වාහනයක බැටරිය විසර්ජනය වුණා. ඒක නැවත ආරෝපණය කරගන්න කොහොමද? ඔව් මම සාමාන්‍යයෙන් මේ දවස්වල අපි ගොඩක් වෙලාවට වාහන දුවන ප්‍රමාණය අඩුයි. මේ බැටරිය වහින වෙනකත් වැඩි. මම හැබැයි සාමාන්‍යයෙන් සතියකට දෙයකට විතර හැරයක් මම ගෙදරදීම බැටරිය ෆුල් චාර්ජ් කරගෙන යන්නේ. ගෙදර ඒකට මම UPS එකක මේ ට්‍රාන්ස්ෆෝමරි අරගෙන මම නිර්මාණය කළ ඒක පොඩි උපකරණයක් විදිහට හදාගෙන තියෙනවා. දැනට ඒක මාස දෙක තුනක් විතර ඉඳලා පාවිච්චි කරනවා. ඊළඟට විදුලිය තියෙන වෙලාවෙදිත් මම 12 volt වලට කන්වර්ට් කරලා කන්වර්ටර් එකක් දැම්ලා මුළු ගෙදරටම ලයිට් තරම් තියෙන්නේ 12 volt මේ DC කරන්ට් එක. දැනටත් පාවිච්චි කරනවා අර හැමතැනම දාලා තියෙන DC කරන්ට් එක. මම මේ AC ඒවා සේරම ඕෆ් කරලා මේ ලයිට් බිල අඩු කරගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒක මගේ මේ මට විතර ප්‍රයෝජනයක් නෙවෙයි ජාතික අවශ්‍යතාවයක් විදිහට මේක තමයි කරන්නේ. එතකොට මේ විදිහට හැමෝම කරනවා නම් මෙච්චර විදුලි අර්බුදයක් එන්නේ නැහැ. මහත්තයා අපංගම ගන්න නොවන්නම කොහිතෙන්නේ ඈ වැඩේ පහසුයිද? පහසුයි. බතක් වයා ගන්න කොච්චර කාලයක් ගත වෙනවද? විනාඩි 8ක් විතර බතක් වයා ගන්න පුළුවන්. ඒකට කාරියක් නැන්නේ. ඥාරි අතර කිව්වද? මම අතර කිව්වේ විනාඩි 5. ඉඳාට අපි උණු වතුර තමයි දාන්නේ බතට. නටන වතුර මේ හාල් ටික ලිපේ තියලා ඒකට දැම්මහම ඉක්මනට මත හැදෙනවා. මෙයාට යටින් 10 වෙනවා. හරි. මෙයාට යටින්. ඒ කියන්නේ සාමාන්‍ය ජලයේ යදනට වෙනුවට උණු ජලයේ යදනවා. ඔව් නටන වතුර. ඔව්. යදනවා. ඒතකොට ඒ ටික රත් වෙන වෙලාවත් අඩු වෙනවා. ඒකත් මේ කාලේ උපක්‍රමයකට භාවිතා කරනවා. රයිස් කුකරේටත් පාවිච්චි කරන්න පුළුවන් ඒ ක්‍රමය. රයිස් කුකරේ තියන්න ඕනේ. රයිස් කුකරේ වත් නටන වතුර ටිකක් දැම්මම ඊටත් ඉක්මනට බත හදාගන්න පුළුවන්. දැන් මේ බත උයාගන්න අපිට භාවිතය කරේ මේ දර කැලි දෙක විතරයි. මම ඉස්සෙල්ලා දෙනා බතුනේ මම මේක මගදී අයින් කරා. මේ දෙකෙන් තමයි සම්පූර්ණ බත උයාගත්තේ. මේ දෙක කිසි ප්‍රශ්නයක් නැතුව මේ පත් වෙලා. දරත් ඉතිරි කාලෙත් ඉතිරි.